तिरुवन सरणाय पिनवत बहम दिनटम सदैव तुनी लोब दिय हकी दानयन अतरिन उतुम्म दानमय पिनकम धर्म दानमय पिनकमाय ओबे जीवितय धर्मय तुलिन आलोकमत करगन्नट निरंतरयेन अधिष्ठान करन्न बौद्ध आरोप वाहिनीय अदत मे पैट नियमित दायकत्व तुम सद्धर्म देशनाव मेलेसिन आरंभ करन्ने अदत तपसिदु कलावु एक गौरवनीय आराधनाव मेत्सितिन पिलिकेन उतुम्मु दम सभा मंडपय वेत वेडम करन्नट यदुनु मातले ओविलिकंद रैन केट्टुवगल आरण्य सेनासनय अनुराधपुर कटुकेलियाव धम्मपारमी आरण्य सेनासनाधिपति पूजनीय अलव्वे अनोमदासी गौरवनीय पिनवत स्वामीन वहन्से अपि हेम दिनाम पलमु कोट साधु नादनंवा नमस्कार पूर्वक पिरिगनिमु साधु 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 සදේවතුනි අද මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ලොව පුරා විසිරුවා හරින්නට පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ මාලතී විජේරත්න භාර්යාව හිරාන් විජේරත්න රේණු විජේරත්න නදීරා විජේරත්න ප්‍රසන්ද සොයිසා කුශාන්ති විජේරත්න දිසාලා ප්‍රනාන්දු යන එම පවුලේ පින්වත් දුවදරුවන් පිරිස විසින් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स किंच भिक्खवे जानतो किंच पस्सतो आसहानं खयो होति योनिशोच मनसिकारं श्रद्धावंत पिंगतुनि अद दवसेदी ओब मे बौद्ध रूपवाहिनी ओस्से बुद्रयान वहन्से वदाल एवुथुम श्री सद्धर्मयक लोकवासीन उदेसा ධර්ම දානමයක් හැටියට ලබා දීමටයි සූදානම් වන්නේ බුදුරයන් වහන්සේ නමකගේ ධර්මයක් කෙනෙකුට ශ්‍රවණය කිරීම සඳහා උපකාර කරනවා නම් ධර්මය ලබා දෙනවා නම් මේ ලෝකේ දානයන් අතර අග්‍රම දානය ඒ දානයයි හැබැයි එය උතුම් ධර්මයේ විය යුතුයි තව කෙනෙකුගේ අර්ථකථනයකින් තොර වූ තථාගත බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්ට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විය යුතුයි. මොකද මේ ලෝකයේ දුර්ලභම දේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා අතීතයේදී මීට වසර 2563කටත් කලින් පිරිනුවම් පානට මත්තෙන් ජීවමාන කාලයේදී ධර්මයේ අවබෝධ කරන අය බොහෝ අඩු වෙලා තියෙනවා. කොයි කාලෙද බුදුරයන් වහන්සේ ජීවමාන වෙද්දී ශික්ෂාපද පැනවීමෙන් පසුව, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පැනවීමෙන් පසුව වසර 20කට පසුව. එතකොට අවසාන කාලේ ශාසනයේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිදලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අතීතයේ ශික්ෂාපද පනවන් නැතුව තියෙද්දී භික්ෂුන් වහන්සේලා ගොඩාක් මඟපල ලැබුවා. නමුත් වර්තමානයේ ශික්ෂාපද පනවා තියෙද්දී මඟපල ලැබන අය ගොඩාක් අඩුයි. මේකට හේතුව මොකද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපට හිතෙන දේන තමයි ශික්ෂාපද වැඩි නම් මාර්ගඵල ලාභෙන් වැඩි වෙන්නට ඕනේ කියලා. ඔකනේ අපට හිතනදී ඇයි ශික්ෂාපදයක් පනවන්නේ ඔන්නක අපි හිතන්නේ බුදුරන් වහන්සේගේ ශාසනයේ මුල් අවුරුදු කිහිපේ ශික්ෂාපද තිබුණේ නැහැ ඒ වගේම
දීර්ඝ ආයුෂ බුදුරජාන් වහන්සේලාගේ කාලේ ශික්ෂාපද පනවන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ කාලේ මිනිස්සු ප්‍රඥාවන්ත වැඩි, නුවණ වැඩි. ශික්ෂාපදයක් පනවන්නේ හේතුවක් ඇතුව. ඒ තමයි යමෙක් වැරදි කරොත් ඒ වැරද්ද වළක්වීම සඳහා ශික්ෂාපදයක් පනවනවා. එතකොට අවුරුදු 20ක් යනකම් නැත්නම් දීර්ඝ ආයුෂ බුදුරුන්ගේ ශාසන තුල ශික්ෂාපද පනවන්නේ නැත්තේ ඒ කාලේ ප්‍රඥාවන්තය වැඩි වැරදි කරන්නේ. හැම ශික්ෂා පදයකම නිදානේ බැලුවොත් වැරදි කරන නිසා වැරද්ද වළක්වීමට ශික්ෂාවක් පනවනවා. ශික්ෂා පදයක් පනවනවා. එතකොට ශික්ෂා පද නැති කාලේ ඒ භික්ෂුන්ගේ ස්වභාවය මොකද්ද? නුවණ වැඩි, ප්‍රඥාව වැඩි. ශික්ෂා පද නැති කාලේ, ශික්ෂා පද තියෙන කාලේ ශික්ෂා පද ඇති වෙන්නේ ඇයි? ප්‍රඥාව නැති නිසා, ප්‍රඥාව අඩු නිසා. වැරදි කරනකොට ශික්ෂාපද පනවනවා. ධර්මය අවබෝධ කරන්නේ කුමක් පාදක කරගෙනද? ප්‍රඥාව පාදක කරගෙන. එතකොට ප්‍රඥාව වැඩි තිබුණේ කොයි කාලෙද? ශික්ෂාපද නැති කාලේ. වැරදි කරන්නේ නැති නිසා ශික්ෂාපද නැහැ. වැරදි කරද්දී ශික්ෂාපද වැඩි. එහෙනම් වැරදි කරන්නේ ඇයි? නුවණ අඩු නිසා. වැරදි කරන්නේ නැති වෙන්නේ නුවණ වැඩි නිසා. එහෙනම් මුල් කාලේ තමයි ගොඩාක් මඟඵලලාභීන් ඇති වුණේ. හැබැයි ඒ කාලෙත් පින්වතුනි ආරෂ්ඨාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා නිමේද? සීල සමාධි ප්‍රඥාමයි. ඊළඟට දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේගේ කාල තුල ශික්ෂාපද නොපනවන කාලේ ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නිමේද? සීල සමාධි ප්‍රඥා. එතකොට ඒ කාලේ ශික්ෂාපද පනවලා තිබ්බද? නැහැ. අපි වැඩ ගොඩාක් වරද්දවාගෙන ඉන්නවා. මේ ශික්ෂා පද කියන කාරණාවට සීලය කියලා දාගෙන ආරෂ්ඨාංගික මාර්ගය. පද කියන්නේ හික්මෙන්න කියපු දෙයක්. ශික්ෂාව කියන්නේ හික්මෙනවා කියන එක. පදයක් නැතුව හික්මීම තියෙනවා. ඒ කාගේද? ප්‍රඥාව තියෙන කෙනාගේ. සීල් පදයක් පනවන්නේ නැතුව හික්මීම තියෙනවා ප්‍රඥාව තියෙන කෙනාගේ. ඒ හික්මීමට කියනවා මොකක් කියලාද? සීලය කියලා. එතකොට අතීතයේ අයගේ පදයක් සිල් පදයක් පනවන්න නැතුව හික්මීම තිබුණාද නැද්ද? තිබුණා. ඒක මොකද්ද? සීලය. ශික්ෂා පද පැනෙවුවාම යමෙක් හික්මෙනවා නම් ඒකත් සීලය. හැබැයි ශික්ෂා පද පනවද්දී හික්මුණාට සමහර අය ඉන්නවා හික්මෙන්නේ නැතුව පදය ආරක්ෂා කරනවා. බුදුරණවහන්සේ කුමක් සඳහාද ශික්ෂා පද පැනෙවුවේ? සීලයේ හික්මීමට. ඒ කියන්නේ හික්මීම සඳහා. ශික්ෂා පද නොපනවපු කාලේ සීල සමාධි ප්‍රඥාමයි. දීර්ඝායස බුදුරුන්ගේ ශාසනයේ සීල සමාධි ප්‍රඥාමයි. ශික්ෂා පද පැනෙවුවත් සීල සමාධි ප්‍රඥාමයි. අපට මේක තේරුම් ගන්න බැරිකම නිසා අද අපි ගොඩාක් වෙලාවට මේ ශික්ෂා පද විග්‍රහ කරන තැනට සීලය දාගන්නවා. අපි එතකොට හිතන්නේ නැද්ද අතීතයේ ශික්ෂා පද පනවන්න නැති කාලේ මොකද්ද සීලය? එහෙනම් සීලයක් ඒතකොට රැකගන්න නැද්ද? එතකොට ආරෂ්ඨාංගික මාර්ගයක් සීලය අදාළ නැද්ද? අදාළයි. ඒ හික්මුනේ ප්‍රඥාවෙන්. සීල සමාධි ප්‍රඥා හික්මෙන්නේ කුමක් පාදක කරගෙනද? සම්මාදිට්ඨිය නෙමෙයිද? මාර්ගයේ මූලිකාංගේ සම්මාදිට්ඨියනේ. ඒ කියන්නේ ප්‍රඥාව පාදක කරගෙන නේද හික්මෙන්නේ? එතකොට ප්‍රඥාව වැඩි නම් ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වැඩිනවද නැද්ද? වැඩෙනවා. ශික්ෂා පද පැන වුණාට පස්සේ මිනිස්සු වර්ධි කරන එක වැඩි නිසා හැබැයි ටිකක් හෝ නුවණ තියෙන කෙනාට ඒ ශික්ෂා පද තුලින් සීල් පද තුලින් තමන්ට පහරක් වදින විදිහේ ස්වභාවයක් නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න අවශ්‍ය වන විදිහේ වැඩපිළිවෙලක් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා ශික්ෂා පද තුලින්. එහෙම හික්මෙනකොට එයා තුල ධර්මය ඇහෙනකොට එය වටහා ගන්නට අවශ්‍ය ශක්තිය ගොඩනගින්න අවශ්‍ය වැඩපිළිවෙලක් දීලා තියෙනවා. ඔන්න ඔය දේ තුලින් ප්‍රඥාව ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? අන්න සීල සමාධි ප්‍රඥා වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා. ඒ තුලින් තමයි පින්වතුනි ආශ්‍රව ෂේ වෙන්නේ. ආශ්‍රව ෂේ වෙන්නේ කුමක් තුලින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීම තුලින්. මම ඔබට මාතෘකා කරේ සබ්බාසව සූත්‍රයේ දහම් පාඨයක්. කිංච භික්ඛවේ කොහොම දන්නකොටද දකින්නකොටද ආශ්‍රව ෂේ වෙන්නේ? ආශ්‍රව ෂේ වෙන්නේ කුමක් දකිනකොට දන්නකොටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. හොඳට අහන්නේක
ආශ්‍රව දුර්වෙන්න යෝනිසෝ මනසිකාරය දන්නකොටද එහෙම නැත්තම් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නකොටද යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නකොටයි ආශ්‍රව දුර්වෙන්නේ යෝනිසෝ මනසිකාරය දන්නකොට නෙමෙයි මොකද යෝනිසෝ මනසිකාරය කියලා එකක් එහෙම ඇති වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය වෙන් වෙන්නේ මොකෙන්ද අයෝනිසෝ මනසිකාරය අද අපි කතා කරනවා අපට යෝනිසෝ මනසිකාරය අපට යෝනිසෝ මනසිකාරය දැන් හරි අපට ආශ්‍රෝෂය වෙනු. මේ අයෝනිසෝ මනසිකාරය මොකද්ද දන්නවද? දන්නේ නැහැ. එහෙනම් ඒක යෝනිසෝ මනසිකාරයද? නෑ. ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝ ආශ්‍රෝෂය වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ දන්නකොට දකිනකොට. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ දන්නකොට දකිනකොට ආශ්‍රෝෂය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒකත් සබ්බා සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට ආශ්‍රව දුරු වෙන්නේ අපි මුලින් කතා කරා අරෂ්ඨාංග මාර්ගයෙන්. අරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාව. ඒකදී මූලිකම දේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන කාරණාවට නේද යෝනිසෝ මනසිකාරය පාදක වෙලා තියෙන්නේ. එතකොට ඒ කාරණාව දන්න දකිනකොට නේද එහෙනම් ආශ්‍රවශය වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ දන්න දකිනකොට කියලා කියන්නේ ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ ඒක පින්වතුනි වැටහීම සත්‍ය වශයෙන්ම වැටහීම කියන කාරණාව. හිතීම කල්පනා කිරීම කියන එක නෙවෙයි සත්‍ය වශයෙන්ම වැටහීම. මම පුංචි උදාහරණයක් කියන්නම්. මෙන්න මේක තේරුම් ගන්න. ඔබ හිතන්න ඔබට තියෙනවා අධික බඩගින්නක්. ඉවසන්න බෑ බඩගින්න. අධික බඩගින්නක් ඔබට ඇති වුණහම උයාපිහා ගැනීම සඳහා තියෙනවා හාල්, පොල්, එළවලු තියෙනවා. බඩගින්න අධිකකම නිසා උයාපිහා ගන්න හාල්, පොල්, එළවලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ කරන වැඩේ ඒවා භාවිතා කරලා උයනකද නැද්ද? අනිවාර්යෙන් කරනවා. ඇයි? බඩගින්නකම අධිකයි. උයාගෙන කනවා. දැන් උයාගෙන කන්නේ රසයක් ඔස්සේ කන්න කැමැත්තක් එකද යන්නේ නැත්තම් බඩගින්න නිවා ගන්න ඕන නිසා කනවද? බඩගින්න ඕනකම නිසා උයාගෙන කනවා. ඔබ හිතන්න මෙහෙම ඔන්න උදේට කෑම කෑවා. දැන් ඔන්න දවල්ට කෑම කන්න තියෙන එකට විතර. උදේ කෑවා. හැබැයි දැන් දවල් එක වෙද්දි බඩගිනි නෑ. පොඩ්ඩක්වත් බඩගිනි නෑ. හැබැයි දැන් එකට කන්න ඕනේ නේ දවල්ට. ඔන්න දැන් උයා ගන්න තියෙනවා හාල්, පොල්, එළවලු. හාල්, පොල්, එළවලු උයා ගන්න තියෙද්දි එකට කන්නත් ඕනනේ අනිවාර්යයෙන් එක දෙක වෙනකොට බඩගිනිත් නැහැ. උයා ගන්න ලොකු කැමැත්තක් ඇති වේවිද නැත්නම් හිතුනොත් උයයි හිතුනොත් නැති වේවිද? හිතුනොත් උයනවා හිතුනොත් නැති වෙනවා. ඇයි ඒ? බඩගින්න නැහැ නේ. හැබැයි දැන් හිතට කියනවනේ ආ දැන් මේ වෙලায় කන්න ඕනනේ. ආ එහෙනම් අර ස්වීට් මොනව හරි හදාගෙන රස වැඩිපුර දෙයක්. ඒ දැන් බඩගින්නටද කන්න යන්නේ? නැහැ කන්න ඕන නිසා කන්නේ. කන්නුන් නිසානේ කන්නේ බඩගින්නට නෙමෙයි. අර බඩගින්නට කනවා කියන කාරණාවයි කණ්ඩෝන නිසා කනවා කියන කාරණාවයි දෙකක් නේද? කණ්ඩෝන නිසා කනකොට සැබෑවටම බඩගින්න කියන කාරණාව නිසා ඇතිවෙච්ච බවත් බඩ පිරීමක් කියන එක ඇති වෙන්නේ. සමහරවිට ඔහම කනකොට මොකද වෙන්නේ? එක එක රසකාරක කාලා ලෙඩත් වෙනවනේ. ඔන්න වගේ තමයි පින්වතුනි අපට මේ ධර්මය කියන කාරණාව කරා යමු වෙනකොට අපට සැබෑවටම නිවැරදිවම භාග්‍යතුන් වහන්සේ දුන්න අර්ථය අපට හම්බ නොවි කරන වැඩපිළිවෙලත් හම්බ වී කරන වැඩපිළිවෙලත් දැන් බඩගින්නට නිකෑ යුත්තේ වෙන දෙයකට නෙමෙයි. බඩගින්න නැත්තම් කන එක වෙනස් නේද? බඩගින්න තියෙනකොට ඇත්තටම බඩගිනි. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ කරුණු අපි මේකට ලුනේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේකට ලුනේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ ආනිසා අපි මේ වගේ දේවල් කරමු. එතකොට යෝනිසෝ මනසිකාරය ලු එක. අපි මේ වගේ දේවල් නොකරෙමු. ඒක අයෝනිසෝ මනසිකාරය ලු. ওই විදිහෙන්නේ කරන්නේ. එතකොට ওই විදිහට කරනකොට ඇත්තම දේ කරයිද? නෑ නේ. හරියට අර බඩගිනි නැතුව කන්න ඕන වෙලාවනේ. ඒ නිසා උයාගෙන කන්න හදන වැඩ පිළිවෙල වගේ. හිතනොත් කනවා නැත්තන නැහැ.
කණ්ඩ ඕන නම් ඒතර රසකාරක මොනවාරි හදාගෙන පැණි රස දේවල් නැත්නම් අර දිව කැමති දේවල් දීලා ලෙඩ වෙනවනේ. ඔන්න ඔය වගේ තමයි වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනලු මේ විදිහට. අයෝනිසෝ මනසිකාරය කරන්න එපාලු මේ විදිහට කියලා කරන වැඩ පිළිවෙල. හැබැයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක හරියටම දන්නවනම් හරියටම දන්නවනම් එතකොට ඒ කෙනාට අර මෙහෙමලු යෝනිසෝ මනසිකාරය මෙහෙමලු අයෝනිසෝ මනසිකාරය කියන එක දෙනවද? නෑ. ඒක හරියට බඩගින්න තියෙද්දී උයාගෙන කනවා වගේ වැඩ. එහෙනම් අපි බලන්නට ඕනේ මොකක්ද මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ කියලා. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් පින්වතුනි අපි ඇතුලෙන් වින්දනයක් ලැබෙනවා. දැන් මං කරන්නේ යෝනිසෝ මනසිකාරණේ ධර්මය. ඇතුලෙන් වින්දනයක් කරනවා. එච්චරයි වෙන්නේ. අර අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය වෙන් කර ගන්න දන්නේ නැහැ. අපි ඉස්සල්ලාම බලමු මේ කාරණාව සබ්බාසුට තියෙන විග්‍රහය. මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නකොට දකින්නකොට ආශ්‍රෝෂය වෙනවා කියන එකේදී පළවෙනියටම ආශ්‍රෝෂය වෙන පැහැදිලි කිරීම විස්තර කරනවා දර්ශනාපහතබ්බා. දැකීමෙන් ආශ්‍රෝ ප්‍රහාණය වෙන කාරණාව කියන එකේ ඒ දැකීම කියන කාරණාව ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාවෙන් දැකීමට හේතු වෙන යෝනිසෝ මනසිකාරය තාත්විකව සිදුවීම කියන කාරණාව තාත්විකව කියන වචනේ තේරුම් මොකද්ද? සජීවී කියන එක. සජීවී සිදුවීම. සජීවීව සිදුවන්නට නම් ඒ කාරණාව දැනගත යුතුද නැද්ද? දැනගත යුතුයි. ඊළඟට සජීවීම යෝනිසෝ මනසිකාරය සිදුවන්න අයෝනිසෝ මනසිකාරය කියන කාරණාව දැනගත යුතුද නැද්ද? දැනගත යුතුයි. ඒක සිදු වෙනකොට තමයි ඔහුගේ ආශ්‍ර ප්‍රහාණය වෙන්නේ. ඒකදී පැහැදිලි කරනවා මනසිකරණීයේ ධම්මේ මනසිකාරකල යුතු ධර්මයේ තියෙනවා. ඔහු ඒක මනසිකාර කරන්නේ නැහැ. ඊළඟට මනසිකාර නොකළ යුතු ධර්මයේ තියෙනවා. ඔහු ඒක මනසිකාර කරනවා. ඕක මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. එතනදී මොකද වෙන්නේ? එතනදි වෙන්නේ ආශ්‍රව වැඩෙනවා. නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වර්ධනය වෙනවා. හොඳට හිතන්න මේ කාරණාව. මානසිකාර කලියොත් මානසිකාර කරනවා. මානසිකාර නොකලියොත් මානසිකාර නොකරනවා. එතකොට ඒක යෝනිසෝ මානසිකාරය ආශ්‍රව වැඩෙන්නේ නැහැ එතනදි. මොකද ආශ්‍රව වැඩෙන්නේ නැත්තේ එකෙදිනේ. මොනවද මේ ආශ්‍රව? ආශ්‍රව තුනක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට ප්‍රහාණීය විය යුතු ওই තුනම නේද? එකක් නෙමෙයි. මේ තුනම ප්‍රහාණීය වෙන වැඩපිළිවෙලක් විය යුතුයි. තුනම වර්ධනය වෙන වැඩපිළිවෙලක් නොවිය යුතුයි. ඔක හොඳට දැනගන්න ඕනේ. අපට පින්වතුනි මේකෙදි එකක් සාමාන්‍යයෙන් ටිකක් ප්‍රකටයි ප්‍රකටයි වගේ හිතෙනවා. කාමය කියන එක නේද? මොකද අපි හැමෝම මොකද ඒක ඇත්තටම පුතත්ජන ලෝකයට තේරෙන එකක්නේ. බුදුරන් වහන්සේ මේ ලෝකේ සම්බුදු තත්ත්වයට පත් වෙනකොට විමුක්තිකාමී සමාජයේ විමුක්තිය හොයපු බොහෝ සාස්ත්‍රවරු හිටියා. විමුක්තිය හොයනවා කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න හොයන වැඩපිළිවෙළ හුරු කරනවා. ඒ අයට කියනවා වීතරාගී වීතදෝසී කාමයන් ඉක්මවන අය. හැබැයි දුකෙන් නිදහස් වෙනවද? නැහැ. කාමයන් ඉක්මවනවා. කාමයන් කියන එක පුහුදුන් ලෝකයට ගෝචරයි. ඒක නිසා කෙනෙකුට දැන් කාමී වැඩෙන්නේ නැහෙනි. කාමී දුර වෙනවනි. දැන් හිතනවා මොකද්ද? මේක යෝනිසෝ මනසිකාරයේ වෙන්න ඇති. තාත්විකව හම්බුණාද? නෑ වෙන්න ඇති. අර බඩගින්න නැතුව කන්නේ. බඩගින්න නැතුව යන්නේ අන්න ඒ වගේ. මේක යෝනිසෝ මනසිකාරයේ වෙන්න ඇති. ඇයි? ලෝකයාට තේරෙන කාමයේ දුර වෙනවා. කාමයේ ප්‍රහාණය වෙනවා වැඩින්නේ නේ. අනික ඔය හිතන්නේ නේ. අවිජ්ජාශ්‍රව භවආශ්‍රව ඔය හිතන්නේ නේ. ඔන්න බලන්නකෝ දැන් ඇත්තටම කාමාශ්‍රව දුරු වෙන්නේ නැහැ. කාම සංකල්පන අදුරු වෙන්නේ. දෙකක් එක. කාමය කියන කාරණාවට බුදුරන් වහන්සේ දින නිර්වචනයත් ලෝකයාද නිර්වචනයත් එකයි. ඒ තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
සංකල්පමී රාගයක් පුරුෂයාගේ කාමය. ඒ ලෝකේ පැවැත්ම තුල තියෙන විග්‍රහය. ඒක බුදුරන් වහන්සේ නමක් ඕනේ නැහැ කියලා දෙන්නේ. ඒක ලෝකේ නුවණ තියෙන විමුක්තියක් හොයන්නේ දන්නවා. ඒ නිසා තමයි යාළේ සංකල්පමී රාගය දුරු කරන්නේ, කාමයේ ප්‍රහාණය කරන්නේ. එතකොට ඇත්තටම ප්‍රහාණය වෙලා කියලා හම්බ වුණේ කාම ආශ්‍රවයද, කාමය කියන සංකල්පමී රාගයද? කාමයේ කියන සංකල්පමී රාගය කාමාශ්‍රව කියන එක නෙමෙයි. අපි බලන්නට ඕන ඇත්තේ කාමය කියන විග්‍රහයක් දුරු වෙනවා කියලා නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. කාම ආශ්‍රව දුරු වෙනවා කියලා. අපි කාමයේ දුරු වෙනකොට හිතනවා ඒකට අපි ආශ්‍රව කියලා දාගමු. ඒක ආශ්‍රවනේ. හැබැයි ඇයි එහෙනම් කාම රාගයේ වෙනම එකක්, කාමයේ වෙනම එකක්, කාමාශ්‍රව වෙනම එකක් වෙන වෙන වචන විග්‍රහ කරන්නේ? ඒවට එක එක අර්ථ තියෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. මෙහෙම අපි හිතමු, මෙහෙම මේ මල් වාසයක ලස්සන මල් වාසයක. ඔන්න මල් වාසයක ගැන නේද කිව්වේ? මොකද්ද මල් වාසයක ලස්සනයි. එතකොට ලස්සන කියන එකද මේකේ අර්ථ ගැන්නුනේ හඹ විය යුත්තේ මල් වාසයකද? මල් වාසයකනේ. දැන් අපි හිතමු මෙහෙම, ලස්සනට ඔන්න අනුන්දස්වනසි බණ කියන. එතකොට දැන් අපි දෙකේම දෙකේම ලස්සනනේ තියෙන්නේ. දෙකේම ලස්සන තියෙන්නේ කියලා ගත්තොත් එක කරුණක්වත් ගන්න පුළුවන්ද? බෑනේ. ලස්සන ලස්සන කෝ අර්ථය? ලස්සන මල් වාසයක ලස්සනට බණ කියනවා. එතකොට ලස්සන කියන එක යෙදුනේ මල් වාසයකට නැත්නම් බණ කියන එකට. එහෙම නැතුව අපි ලස්සන කියන එකේ අර්ථයක් ගන්න ගොත් වරදිනවා. කාමය කියන එක ආශ්‍රවයක් හැටියට බෙන්නුවේ. එහෙනම් කාමයේ අර්ථ ගැන්වීමේ යුත්තේ එතනදි කාමයේ හැටියටද ආශ්‍රවයක් හැටියටද? ආශ්‍රවයක් හැටියට. කාමයේ අර්ථ ගැන්වීමේ යුත්තේ කාමයේ විග්‍රහ කරද්ද එතන කාමයේ හැටියට. කාම රාගයේ කාමයේ හැටියට, රාගයේ කාමයේ හැටියට. මෙතන විග්‍රහ විය යුත්තේ ආශ්‍රවයේ හැටියට. දැන් අපි කාමයේ හැටියට විග්‍රහ කරන හැම තැනකටම අපි දැම්මොත් එහෙම උතනත් ඔය කාමයේනේ. හරියයිද? ඒ කියන්නේ මේ වගේ ලස්සන මල් වාසයක ලස්සනට බණ කියනවා. එහෙනම් දැන් ලස්සනට බණ කියනවා කියන එකේදී ගන්නවා ලස්සන කියන එක. එතකොට දැන් ඔන්න ගිහිල්ලා කියනවා, ගෙදර ගිහිල්ලා කියනවා, දැන් ලස්සනට බණ කියවනේ. ගෙදර ගිහිල්ලා කියනවා ලස්සනට මල් වාසයක් තිබ්බ, ලස්සනට දෙහත්ක තිබ්බ, ලස්සනට ධර්මාතනයක් තිබ්බ, ලස්සනට ධර්ම මණ්ඩපයක් තිබ්බ. දැන් බණ කියවෙක් ගැන යයිද? යන්නේ නැණි. එතකොට එහෙනම් කිසිදු විදිහකින් අර්ථයට සමාන වෙයිද? නැණි. හැබැයි ඉතින් ලස්සන නැතුව බණ කිව කියලා කියවනම් අර ලස්සන කියන එකට වඩා බණ කියන එක අර්ථවත් නේ. එහෙනම් ආශ්‍රව කියන එකයි අර්ථ ගැන්වීමේ යුත්තේ කාමයේ නෙමෙයි. අපි අද කාමයේ එක බලලා අනේ ශෝක්නි දැන් කාමයේ දුරු වෙනවනේ. මේ තමයි කාම ආශ්‍රව දුරු වෙන්නේ අපි යෝනිසෝ මනසිකාරය කරනකොට කියලා ලේබල් කරනවා. දැන් මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය වටහා ගන්න එකද? නෑ, අපට තීරණ දේවල් දාගන්න එක. ඔච්චරයි කරන්නේ. එතකොට එහෙනම් බලන්නට ඕනේ මේ ආශ්‍රව කියන එකත් එක්ක. අවිද්‍යාව ආශ්‍රවය, භවය ආශ්‍රවය. ආශ්‍රව කියලා කියන්නේ අපි සාමාන්‍ය එකේ තේරුමක් හිට අපි ඔය අරිෂ්ට වලට ආශ්‍රව කියලා කියන්නේ පල්විච්ච ගති. නැත්තම් මේ දැන් අපි ආශ්‍රවයක් අපි හිතමු අරිෂ්ටයක් හැරුණා කියලා ආශ්‍රව කියන එකත් එක්ක. හරියට මේ හැමතැනම එක ගඳ ගහනවනේ පල්විච්ච ගතියත් එක්ක. ඒ කියන්නේ ඒක පැතිරෙනවනේ. හැබැයි දැන් අපි හිතමු මෙහෙම, දැන් ඔන්න අරිෂ්ටයක් හැලිලා හොඳට හොදලා දැන් අරිෂ්ටේ නැහැ. හැබැයි අර අරිෂ්ටිය නිසා ආශ්‍රවේ නිසා තියෙන ගඳ දුර වෙලාද? ගඳ දුර වෙලා නැහැ. හැබැයි දැන් තියෙනවද අරිෂ්ටය? ගඳ දුර වෙලාද? නැහැ. අන්න ආශ්‍රවවල ගතිය. ඒක නැහැ. නැත්නම් ගඳ දුර වෙලා නැහැ. අර දැන් අපි ගත්තොත් අරිෂ්ටවල තියෙන එක එක රසායනික ද්‍රව්‍ය කියලා. දැන් ඒ ද්‍රව්‍ය තියෙනවද? ඒ ද්‍රව්‍ය වලට අරිෂ්ට කියනවද? නැත්නම් ආශ්‍රව කියනවද? නැහැ. ඒ ද්‍රව්‍ය එකතු වීමෙන් පල්විච්ච එකට නේද ආශ්‍රව කියන්නේ? දැන් අපි හිතමු ඒ ද්‍රව්‍ය එකතු වීම පල් වෙන නැතු ඒ ද්‍රව්‍ය වෙන්ගින් වශයෙන් තිබ්බට අර ගඳ එයිද? නැහනේ. ඒ ද්‍රව්‍ය එකතු වීමෙන් පල් වුණාට පස්සේ එනද අර ගඳ එන්නේ? එහෙනම් ඒ ද්‍රව්‍ය එකතු වීමටද ආශ්‍රව කිව්වේ? නැහැ. ඒ ද්‍රව්‍ය එකතු වීමෙන් එන ගඳට ඒ ද්‍රව්‍ය වෙන්ගින් වශයෙන් තිබ්බත් ගඳ නැහැ. ඒ ද්‍රව්‍ය
එකතවීමෙන් පල් වෙලා ඒ ටික පිහිර දැම්මමත් ගඳ තියෙනවා. ඔන්න ඕකට කියනවා ආසව කියලා. ඔය වගේ විග්‍රහයක් තමයි කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. දැන් එහෙනම් ආශ්‍රව තේරුම් ගන්න කොච්චර අමාරු වේද? ආශ්‍රව කියන වචනේ තේරුම් ගන්න. එතකොට අර පල් වෙච්ච ගතිය තුලින් මේ ඉස්මතු වෙලා ආවේ මොකද්ද? යම් කිසි ස්වභාවයක් ප්‍රකට වීමක්. හැබැයි ඒක මොකද්ද කියන නිර්වචනේ නෙමෙයි තියෙන්නේ. යම් කිසි හේතුකාරක. දැන් කාම ආශ්‍රව කියනොත් දැන් කාමේ නේ. කාම ආශ්‍රව දුරු වෙලා නැහැ. කාමේ නේ. කාමේ කියන්නේ සංකල්පීය රාගයක්. පුතඥයට කාමේ නේ. පුතඥයෙක් ඉන්නවා විතරාග විච දෝසි. පුතඥන නමුත් කාමරා කාමයේ තියනවාද යාට? නැහැ. හැබැයි කාම ආශ්‍රව. කාම ආශ්‍රව දුරු වෙලා නැහැ. අර අරිෂ්ඨය හදන්න ගන්න කිමිකල් ටික නැත්නම් කිමිකල් කියන්නේ අපි අමුද්‍රව්‍ය ටික අයින් වුණාට නැත්නම් ඒක පල් වෙලා තිබිලා වැටිලා තිබිලා ඒක අයින් කරාට අර ගඳ දුරු වෙලා නෑ. අමුද්‍රව්‍ය වෙංගින් වශයෙන් තිබ්බට ඒකට ආශ්‍රව කියලා නිර්වචනයක් නෑ. ඔන්න ඔය ආශ්‍රවය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් ඒක තේරුම් ගන්න ලේසි නෑනේ. මේකදී අපි තේරුම් ගන්න යම් කිසි මට්ටමකට හොඳයි අපට නොතේරෙන කාමයේ ආශ්‍රවය තේරුම් ගන්න එකට අපි පොඩ්ඩක් හිතුවොත් එහෙනම් හරි දැන් කාමය නම් හරි කියන හරි කියමුකෝ. මොකද කාමයේ පුතජනට තේරෙනවානේ. අවිද්‍යාව භවය කියන කාරණා පුතජනට තේරෙනවද? නැහැ. ආශ්‍රව නෙමෙයි. අවිද්‍යාවයි භවයයි කියන එක පුතජනට තේරෙන්නේ නැහැ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම දැන් ආශ්‍රව තුන් ආකාරයන් විස්තර කරන නිසා පුතඥයන්ට නොතේරෙන අවිද්‍යාවේ භවය කියන කාරණා තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. අවිද්‍යාව කියන්නේ අනවබෝධය, භවය කියන්නේ පැවැත්ම. අනවබෝධය කියලා කියන වචනයක් නෙමෙයි අර්ථයක්. අනවබෝධය කියලා කියන්නේ එතන අර්ථයක්. භවයේ පැවැත්ම කියන්නේ අර්ථයක්. පැවැත්මක් කියලා කියන්නේ දැන් අපි හිතමු ආශ්‍රව කියන වචනින් තුර පැවැත්මක් කියලා විග්‍රහ වුණා. එතකොට ඔන්න පැවැත්මෙහි අර අර පල්වෙන ගතිය කියපු කාරණා ඔස්සේ ගත්තාම පැවැත්මට දෙයක් පේන්නේ නැහැ. නමුත් අර පැවැත්මක් වගේ ඉස්මතු වෙලා මං කියපුවු තේරුණා. දැන් අර ආශ්‍රව අරිෂ්ඨ ඒ ආශ්‍රවය හැල්ල පිහල දානවා. දැන් තියෙනවා පේනවද? නැහැ. හැබැයි ගඳ නැද්ද? යමක් හම්බ නොවුනට ගඳ තියෙනවා. අන්න ආශ්‍රවවල ගතිය. පැවැත්මක් කියලා මුකුත් පේන්නේ නැහැ. හැබැයි පැවැත්මක් කියලා මුකුත් නොපෙනුනාට පැවැත්මක්මයි තියෙන්නේ. ඒකට කියන භව ආශ්‍රවය. අවිද්‍යාව කිසි දෙයක් අනවබෝධයක් කියලා මේක අවබෝධ වුනේ නැහැ කියලා ප්‍රකට වෙන්නේ. හැබැයි ඒක ප්‍රකට නොවුනාට ඒ ප්‍රකට නොවීම එකම තියෙන අර ආසව ගතිය තමයි තියෙන්නේ. අවිද්‍යා ආශ්‍රව. කාමයක් කියලා එකක් ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි කාමයක් කියලා ප්‍රකට නොවුනාට කාමයක් හම්බෙන්නේ. හැබැයි ආසව ගතිය තියෙනවා. ඔන්න ඔය ආසව ගතිය කියන කාරණාව එක්ක බලන්න වෙනවා. එහෙනම් මේ ආසව වර්ධනය වෙන්නේ මොකක් එක්කද? යෝනිසු මානසිකාර කලියොත් මානසිකාර නොකිරීමෙන්, මානසිකාර නොකලියොත් මානසිකාර කිරීමෙන් ආශ්‍රව වර්ධනය වෙනවා. ඒකට කියනවා අයෝනිසු මානසිකාරය. මානසිකාර කලියොත් මානසිකාර කිරීමෙන්, මනසිකාර නොකළ යුත්තේ මනසිකාර නොකිරීමෙන් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. එතකොට මනසිකාර කළ යුත්තේ මනසිකාර කරනවා කියන එක කොහොමද යෝනිසෝ මනසිකාරය වෙන්නේ? මනසිකාර නොකළ යුත්තේ මනසිකාර නොකරනවා කියන එක කොහොමද යෝනිසෝ මනසිකාරය වෙන්නේ? එතකොට එතනදී සිදුවිය යුතුයි මොකද්ද? ආසව කියන ගතිය ඉක්මවීමනේ. ආසව කියන ගතිය ඉක්මවීම. මනසිකාර කලයුත්ත නොකලයුත්ත කරද්දි කලයුත්ත නොකරෙද්දි එතනදී ඉස්මතු වෙන්නට ඕන මොකද්ද? ආසව වර්ධනය වීම. ඔකන සිදුවිය යුත්තේ. ඔන්න ඕක සිදු වෙන ආකාරයම දකින්නට ඕනේ. දෙකම දකින්නට ඕනේ. එතකොට නේද ආසවක් වෙන්නේ. දෙකම දකින කොටයි ආසවක් වෙන්නේ. අපි උදාහරණයක් කරන් බලමු. ඔන්න අපි උදාහරණයක් කරන් බලමු. බුදුරණවහන්සේගේ ධර්මයක් ඇහෙනවා ජීවිතය ගැන. මම මේ නිතරම ගන්න උදාහරණයක් පැහැදිලි කරලා දෙන්නම්. පංචපාස්කන්ධය ගැන
අහලා තියෙනවනේ. නැත්තම් අපි සක්කාය දිට්ඨිය. මොන බුදුරණවහන්සේ සක්කාය දිට්ඨිය ගැන පැහැදිලි කරනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දෙන ජීවිතේ ප්‍රධානම ප්‍රශ්නේ. දෙවි කෙනෙක් ඇවිදලා බුදුරණවහන්සේගෙන් අහනවනේ හිසගින් මේ ජරා මරණ වලින් පිදිත් වෙලා ඉන්න සත්වයා හිසගිනි ගත්ත කෙනෙක් එගින නිවන්න මහන්සි ගන්නවා වගේ කමරා ගිදුරු කරන්න කියලා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. නෑ නෑ ඒක නෙමෙයි කරන්න ඕනේ. ජරා මරණ වලින් පිදිත් වෙලා ඉන්න සත්වයා කර යුත්තේ මොකද්ද? හිසගිනි ගත්ත කෙනෙක් එගින නිවන්න මහන්සි ගන්නවා වගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි ගන්නට ඕනේ. ඒතර බුදුරණවහන්සේ පෙන්වන ප්‍රධාන පස්සේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය කියලා කියන්නේ ජීවිතේට. ඒකට කියනවා සක්කාය කියලා රූපය, රූපණය, විඳිනවා, හඳුන ගන්නවා, සකස් වෙනවා, දැන ගන්නවා. ඔකට කියනවා මොකක් කියලාද? සක්කාය ජීවිතේට. දිට්ඨිය කියන්නේ හඳුනා ගන්නවා, විඳිනවා, දැන ගන්නවා කියන කාරණාවක් කෙරෙහි දකින විදිය. දිට්ඨිය කියන වචනේ තේරුම මොකද්ද? දැන් ඔන්න අපි හිතමු මම මේ මල් බුකි මල් ටික දිහා දකිනවා. මගේ දකින විදිය ලස්සනයි, කැතයි, හොඳයි. දකින විදියනේ. මම මේ දහත් වට දිහා දකිනවා. දකින විදිය. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මේ හඳුනා ගන්න, විඳින, දැන ගන්න ස්වභාවය කෙරෙහි දකින විදිය. කොහොමද දකින්නේ? දකින්නේ හඳුනගන්නේ තමයි කියලානේ. වෙන කවුරුද හඳුනගත්තේ? දැන් ඔන්න ඔබට දැන් ඔබ ඉදිරියේ අනුදසහනanse ධර්මදේශනා කරනවානේ. ඔබ දැනගත්තද? දැනගත්තනේ. ඔබ හඳුනගත්තද? ආ එතකොට දැනගත්තේ කවුද? දැන ගැනීම කෙරෙහි ඔබ දකින විදිය මොකද්ද? තමා නිමෙත් දැනගත්තේ. හඳුනගන්න විදිය ඔබ දකින විදිය මොකද්ද? තමා නිමෙත් හඳුනගත්තේ. තමා තමන්නේ හඳුනගත්තේ. තමා තමන්නේ දැනගත්තේ. තම තමන් නේද වින්දේ. ඔන්න ඕක වැරදි කියන බුදුරණවහන්සේ. ඕකට කියන මොකක් කියලාද? සක්කාය දිට්ඨිය. මොකද සක්කාය දිට්ඨිය? හඳුනා ගැනීම තමා. දැන ගැනීම තමා. ඕකට කියන මොකක් කියලාද? සක්කාය දිට්ඨිය කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ ජීවිතේ. බුදුරණවහන්සේ වෙනන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ. ඕක තමයි ජීවිතේ ප්‍රධානම ප්‍රශ්නේ. දැන් අපි බලමු මේ ප්‍රශ්නේ එක. මෙන්න මේක එක අපි දැන් හොයන්න ගන්න ඕන අපි අපේ ජීවිතේ හඳුන ගැනීම දැන ගැනීම ගැන හොයන්න ගන්නවා. දැන් හිතන්න ඔබට ඔබ ඉදිරියට පේන දැන් මේ ධර්ම සාකච්ඡාව නැත්නම් මේ ධර්ම දේශනාව කරද්දී ඔබට ඔන්න අහන්න ලැබෙනවා අනුමදසන්නාසේගින් ධර්ම දේශනාවක් කියලා ඔන්න දැන් ඔබට දැනගන්නවා. දැන් ඔබ දැනගත්තට පස්සේ ඔබට ඔන්න හිතෙනවා ආ මම දැනගත්තා. දැන් ඔබ අහලා තියෙනවා මෙහිම. මොකක්ද අහලා තියෙන්නේ? මම දැනගත්තා කියලා හම්බ වුණා නම් ඒ හම්බවීම මොකද්ද? සක්කාය දිට්ඨියයි කියලා. තමා දැනගත්තා කියලා හම්බ වුණා නම් ඒක සක්කාය දිට්ඨියයි කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. ඊට පස්සේ එහෙම දැනගත්ත කෙනා තමයි මොකක් දුරු කරන්නේද? සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා අහලා තියෙනවා. ඒක තියෙන්නේ මහා මාළුන්කි සූත්‍රයේ. බුදුරණහන්සේ පෙන්වා දෙනවා සක්කාය දිට්ඨි සංයෝජනයක් වෙන්නේ කොහොමද කියලා. සක්කාය දිට්ඨිය වශයෙන් නොදන්නා කමටමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ පෘථග්ජනයා පුංචි බබා සක්කාය දිට්ඨිය දන්නේ නැහැ. ඒක විග්‍රහ කළා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. පුංචි බබා සක්කාය දිට්ඨිය දන්නේ නැහැ. මේ මාළුන්කි පුත්තු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවට බුදුරණවහන්සේ භික්ෂුන් ඇහුවට පස්සේ මාළුන්කි පුත්තු ස්වාමීන් වහන්සේ කියන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සංයෝජනය කියලා. ඕක කවුද පොඩි එකා දන්නේ? දන්නේ නැහැ. නින්දා කරයි කියනවා. බුදුරණවහන්සේ කියන ඕකට නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. සංගෝජනෙ කියන්නේ සක්කාය දිට්ඨිය වශයෙන් නොදන්නාකම නිසා එය තහවුරු වෙනවා තමයි. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. අන්න ඒක දන්න කෙනා මොකද කරන්නේ? සක්කාය දිට්ඨිය දන්න කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ වගේ. ඔබ හිතන්න මගුල් ගෙදරක ලස්සන සැරසිලා යනවා. යනකොට ඇඳුමේ පිටිපස්සේ නැත්තම් පේන්නේ නැති පැත්තක විශාල වශයෙන් දකින්ද පිළිකුල් වූ විදිහට දුර්වර්ණ වෙලා. ඔබ ඒක දැක්කොත් මගුල් ගෙදරයයිද? නෑනේ. දැක්කොත් යන්නේ නෑනේ. නොදැක්කොත් යනවා. අන්න ඒ වගේ වැඩ. සක්කාය දිට්ඨිය කියලා දැනගත්තා නම් යම් කිසි කෙනෙක් ඔහු මොකද කරන්නේ? ප්‍රහාණය කරන. මගුල් ගෙදර යන්නේ නැත්නම් ඇඳුම කිලුටු වෙලා නම් සක්කාය දිට්ඨිය දැනගත්තොත් ප්‍රහාණය කරන්නේ නැද්ද? ප්‍රහාණය කරනවා. සත්‍ය වශයෙන් සක්කාය දිට්ඨිය දැනගන්න ඕනේ. එතනදී ප්‍රහාණය කරන්නේ. එතකම් ප්‍රහාණය කරන්නේ නෑ.
එහෙනම් ඒ සක්කායදිට්ඨිය වශයෙන් දැනගත්තාම එයා මොකද කරන්නේ? ප්‍රහාණය කරනවානේ. එයාට කියනවා මාර්ගය යන කෙනා කියලානේ. දැන් අපි ඔක අහලා තියෙනවානේ. හරි. දැන් අහලා තියෙන නිසා ඔන්න අපට දැන් හිතෙනවා, ආ දැන් මේ අනුමුදස්සවන්නාසේ බණ කියනවා කියලා මම දැනගත්තා. ඔන්න එහෙනම් මට මොකද හම්බුනේ? සක්කායදිට්ඨිය හම්බුණා කියලා දැනගත්තද නැද්ද? කියලා දැනගත්තනේ. ඒ කියන්නේ අනුමුදස්සවන්නාසේ බණ කියනවා කියලා දැනගත්තේ තමයි කියලා කාටද හම්බුනේ? කවුද එහෙම දැනගත්තේ? ආ ඒ තමයි. කෝ සක්කායදිට්ඨිය හම්බෙලා? දැන් අනුමුදස්සවන්නාසේ බණ කියනවා කියලා දැනගත්තේ තමයි මේක වැරදි කියලා දැනගත්තේ කවුද? ඒ දැනගත්ත නෙමේද? ඒ දැනගත්තේ කවුද? තමයි. ඉතින් කෝ ඒක දැනගත්තේ තමයි කියලා මේ අහුවෙලා. දැන් අර මොකද්ද කරන්නේ? අපි අර කරන්නේ අර බඩගිනි නැතුව උයාගෙන කන්න යනවා වගේ වැඩ. බඩගිනි නැතුව උයාගෙන කන්න යනවා වගේ වැඩ. බඩගිනි තියෙද්දි නම් ඇත්තටම ප්‍රශ්නේ එන්නට ඕනේ. එතකොට අර දැනගත්තේ තමයි කියලා තමාම දැනගැනීම සිදු වෙන්න ඕනද? දැනගත්තේ තමයි කියලා තමාම දැනගන්නව නම් එතකොට දැන් තාත්වික සජීවීව සිදු වෙලා තියෙන්නේ බණ කියනවා දැනගත්තේ තමයි කියන එක වැරදි කියලා දැනගැනීම නේද තාත්විකලා තියෙන්නේ. දැන් සක්කායදිට්ඨිය හම්බෙලාද? නෑ. හිතමක් විතරයි. කල්පනා කිරීමක් විතරයි. දැන් ඔන්න අපි හිතනවා මේකනේ යෝනිසෝ මනසිකාරේ. එහෙම හිතන්නේ නැති එකනේ අයෝනිසෝ මනසිකාරේ. දැන් ඒ මොකද්ද කරේ? හිතලා දැම්මා. හරියට අර දැන් බඩගිනි නැතිව යන්න හදනකොට පෙන්දා දේවල් කෑවට පස්සේ ආයේ බඩගිනි එන්නෙම නෑ. දැන් ලෙඩ වෙනවනේ. දැන් ආයෙ ආට ප්‍රශ්නයක් එනවා. දාසක්කාය දිට්ඨිය හොයන්න ඕනේද? එන්නේ නේද? දැන් එහෙනම් එයාට ආශ්‍රව දුරු කරන්න ඕන ප්‍රතිපදාව ඉස්මතු වීම වැහිලා යනවා නේද? ඇයි වැරදි විදිහට දාගත්තා? හරියටම කල්පනා කරනකොට යෝනිසෝ මනසිකාරය කියනකොට මනසිකාර කළ යුත්තේ දැන් මේ මොකද්ද කරන්න ගියේ? අර අහපු දේ ඔස්සේ කාව සතුටු කරන්නද ගියේ? දැන් ඇහුවානේ, ආ තමා දැනගත්තා කියලා හම්බුණා නම් හරි, එයා මාර්ගය යනවනේ. එහෙනම් දැන් ඔන්න තමා දැනගත්තා කියලා මට හම්බුණා. දැන් මම මාර්ගය යනවනේ. සතුටු කරේ කවුද? තමාවනේ. එතකොට දැන් මේ තමන්ට ඕන විදිහේ සතුටක් ලබන්න උත්සාහ කිරිල්ලක්ද කරන්නේ? එහෙම නැත්නම් බුදුරණවහන්සේ කිව්ව දේ හොයන්න උත්සාහ කරන්නේ තමන්ට සතුටක් ලබන්නනේ. දැන් මේ යෝනිසෝ මනසිකාරය නෑ, අයෝනිසෝ මනසිකාරය. දැන් මොකද වෙන්නේ? දැන් පැවැත්ම කියන ආශ්‍රවයක් වැඩිනවද නැද්ද? පැවැත්මක්, තමා කියන පැවැත්මක් වෙනවනේ. දැන් තමන් සතුට වෙනවනේ. තමා කියන පැවැත්මක් වෙනවා. භව ආශ්‍රව වැඩිනව නේද? අර පල්ලෙ තමන්ට හම්බෙනවද? දැන් පැවැත්මක් කියලා හම්බෙන්නේ තමා වැරදි කියලානේ හම්බෙන්නේ. එහෙමනේ හම්බෙන්නේ නේ. දැන් තමා වැරදි කියලා හම්බෙනවා කියන එකේදී තමාට යමක් හම්බෙනවා කියලා එකක් හම්බෙන්නේ. හැබැයි ආශ්‍රව ක්‍රියාකාරීත්වය අන්න තියෙනවා. හම්බ නොවීම තමයි ආශ්‍රව ක්‍රියාකාරීත්වය මතුවෙන්නේ. දැන් ඇත්ත දකින්නේ නැහනේ. හැබැයි දැන් ඇත්තක් දැක්ක වගේනේ දහම්බෙන්නේ. තමා හඳුනගත්තා කියලා වැරදි කියලා හම්බුනේ ඇත්ත දැක්ක වගේනේ. නමුත් ඇත්ත දැක්ක වගේ හම්බුනට ඇත්ත දැක්කද? නෑ, ඒ දැනගත්තේ තමානේ. දැන් ආශ්‍රව අවිජ්ජාශ්‍රව නිමේද වැඩෙන්නේ? අවිජ්ජාශ්‍රව වැඩෙන්නේ. මෙන්න මේ විදිහට පින්වතුනි මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය කිය කියා මනසිකාර නොකළ යුත්තේ මනසිකාර කරනවා. මොකද්ද මනසිකාර නොකළ යුත්තේ මනසිකාර කිරීම? බුදුරණවහන්සේ කිව්ව දේ නෙමෙයි තමන් හතුරු කරන්නනේ. බුදුරණවහන්සේ පෙන්නපු දේ නෙමෙයි හොයන්නේ. තමාව හතුටු කරන්න, කොහෙන් ගියත් සතුටු කරන්නට හොයනවා. ඒක මානසිකාර නොකලියුත් මානසිකාර කිරිල්ල. ඒකෙදි ආශ්‍රය වැඩෙනවා. මානසිකාර කලියුත් මානසිකාර කරනවද එතකොට? කරන්නේ නැහැ. හොයන්න කියන්නේ මොකද්ද? බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කාරණාව මොකද්ද කියන එක හොයන්න. ධර්මයේදී පැහැදිලි කරලා පෙන්වන්නේ
මානසිකාර කලයුත්තක් මානසිකාර නොකලයුත්තක් හම්බ විය යුත්තේ කුමක් එක්කද? පිට දෙයක් එක්ක නේද? ඇහෙන දෙයක් එක්ක නේද? දැන් මානසිකාර කරන්නේ කවුද? තමන්නේ. තම තමන්නේ. ඔන්න ඔහු මානසිකාර කරනවා. තම තමන් මානසිකාර කරනවා. එතකොට තම තමන් මානසිකාර කලයුත්තේ මානසිකාර කිරීම සඳහා පාදක වෙන දෙයක් ඔස්සේ නෙමෙයිද? පාදක වෙන දෙයක් ඔස්සේ. මේ ආශ්‍රව ප්‍රහාණය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මම ඔය යෝනිසෝ අයිනිසෝ කියන කාරණාව තව ටිකක් වටහා ගන්න ලෝකේ පැවැත්ම එක්ක පුංචි කාරණාවක් කියනවා. ඔබ අහලා ඇති රාගය ඇති වෙන්න හේතුව. මොකද හේතුව? සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. දේශය ඇති වෙන්න හේතුව. පාටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. රාගය දුරු වෙන්න හේතුව. අසුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. එතකොට තේරගාතාවක තියෙනවා රාජදත්ත ස්වාමීන් වහන්සේ සොහොනකට ගිහාම කුණු වෙච්ච මලකුණක් දකිනවා. මොකද වෙන්නේ? රාගය ඇති වෙනවා. එතකොට කුණු වෙච්ච මලකුණක් දැකලා රාගය ඇති වෙනවා. මොකද්ද හේතුව විය යුත්තේ රාගය ඇති වෙන්න? සුබ නිමිත්තයි අයනිසෝ මනසිකාරයයි. එතකොට එහෙනම් සුබ නිමිත්තයි අයනිසෝ මනසිකාරයයි නම් රාගයට හේතුව. දැන් මොකද්ද සුබ නිමිත්ත? නිමිත්ත සුබ වුණේ ඇයි? අර නිමිත්තේ තියෙන ස්වභාවය කල්පනා කරාද ඒ හම්බෙච්ච දේහි ස්වභාවයමද කල්පනා කරේ? නැත්නම් ඒ කියපු කාරණාවෙන් වෙනස් වූ කල්පනාවක්ද? ඒකෙන් වෙන්ව කල්පනාවක්ද? ඒකෙන් වෙන්ව කල්පනාවක් නේ. වෙන්ව කල්පනාවක් වෙනකොට ඒක අසුබයිද? නෑනේ. සුබයි. නාගසමාරා ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට නාට්‍යාංගනාවක් නටනවා. ලස්සන නාට්‍යාංගනාවක් දැකලා රහත් වෙනවා. දැන් එතකොට එතන රාගය ඇති වෙන්න නිමිත්තත් නිමෙද අපට සමාජයෙන් පේන්නේ. නමුත් රාගය ඇති වුණාද? ඇත්තටම කාන්තාවක් නටනවා දැකීමත් එහි සත්‍ය තුලින් පැන නැගීමත් කියලා බලනකොට ඒකත් අර සත්‍ය එක්ක බලනකොට ඒක ලස්සනක් තියෙනවද? පිටට නේද පේන්නේ? ඒක අනුම ඒක ඒකටම යොමු වෙලා ඒකෙම ඇත්ත හොයන්න ගියා නම් ඒක යෝනිසු මනසිකාරයක් එක්ක නිමෙදෙති. ඔහු කරපු කල්පනාව. එතකොට අර ඒක අනුම නොහිතන නිසා නේද අයෝනිසු වෙලා තියෙන්නේ? ලස්සන හෝ කැත කියන කාරණාව අදාළ නැහැ. ඒක අනුම ගියොත් කොහොමද ඒක යථාර්ථය බලනකොට වැරදි. පටික නිමිත්ත කියන එකත් උහමයි. කෙනෙක් වැරදි කරනවා. මොනෝ හරි වැරද්දා. එතකොට ගැටෙනවනේ. තව කෙනෙක් හරි කරනවා. එතකොට ඇලෙනවනේ. අරයා ගැටේ. අරයා වැරදි කරන්නේ ඇයි? කෙලෙස් නිසා නෙමෙයිද? පව් නැද්ද? පව්නේ. අරයා හොඳ කරන්නේ ඇයි? ඒ කෙලෙස් නිසානේ. පව් නැද්ද? පව්. ඇත්තම වැළුවොත් එහෙම ගැටෙන්න ඕනේද? ඕනේ නෑනේ. ඇයි අරයා වැරදි කරන්නේ ඇයි? තමන්ට අසාධාරණයක් කරන්නේ ඇයි? එයා තුළ කෙලෙස් නිසානේ. පව් නැද්ද? පව්නේ. එතකොට එහෙනම් ඒක පටික නිමිත්තක් වෙයිද? ඇත්තම වෙනකොට එයාගේ ඇත්තම වෙයිද? පටික නිමිත්තක් වෙයිද? නෑනේ. ඒක යෝනිසු මනසිකාරය. මෙත්තා සහගත නිමිත්ත. ඇත්ත ඒකෙම ස්වභාවය හොයන්න නැති වුණාම නේද අයෝනිසු වෙලා තියෙන්නේ? ඔන්න ඔය වගේ තමයි පින්වතුනි ධර්මයේදී යෝනිසු අයෝනිසු වෙන්නේ. වැරදි ධර්මය ඇහෙද්දි ඔන්න බලන්න නුවණ තියෙන කෙනා වැරදි ධර්මයක් ඇහෙනවා, වැරදි දෙයක් ඇහෙනවා. එයා ඒක ඇත්තම හොයනවා. ඒක ඇත්තම යා හොයද්දි මොකද වෙන්නේ? ඒක ඇත්තම යා හොයද්දි ආයකට පහදීද අපහදීද? අපහදිනවා. ඇයි? ඒක ඒකේ ඇත්ත මොකද්ද? වැරදි. එහෙනම් එයා ඒක මානසිකව කරනවද? නෑ, ඒක අතහරිනවා. අයෝනිසෝ වෙන්නේ නෑ. ඒක අතහැරලා දැම්ම. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් ඒ වැරදි දේ මානසිකාර කරද්දී වැරදි දෙයක් ඇහෙද්දී එයා ඒ වැරදි දේ ඇත්තයි කියලා මානසිකාර කරනවා. වැරදි දේහි සත්‍ය මොකද්ද? වැරද්දනේ. වැරදිදී අසත්‍ය මොකද්ද? හරි කියලා ගැනීමනේ. වැරදිදී අනුමානසිකාර කරොත් ඒක අයුනුසු නෙමෙයිද? අයුනුසුනේ. වැරදිදී සත්‍ය අසත්‍ය බවයි. එහෙනම් මානසිකාර කරන්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මය ඇහිද්දී මොකද වෙන්නේ? කෙනෙක් ඉන්නවා ඒ ධර්මය ඇහෙනකොටත් ඒකේ තියෙන දේ නැතුව තමන්ට සතුටක් තෘප්තිමත් කරන්න දෙයක් මානසිකාර කරනවා. එතකොට ඒකේ තියෙන දේද කරන්නේ? එහෙනම් අයුනුසු නැද්ද? අයුනුසුනේ. අර මං කීප උදාහරණ දෙක හිතලා බලන්න. රාගයයි පටිගයයි කියන්නේ. ඒකේ තියෙන දේම හිතනවනම් තමන්ගේ පැත්තක් ගෙන එන්නේ නැතුව අන්න යෝනිසෝ.
එහෙනම් අපට ඇයි අයෝනිසෝ ඇයි යෝනිසෝ හරියට තේරුම් ගන්න බැරි? අපි ධර්මයේ තියෙන විදිය ඒ විදියට හොයන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපි කරන්නේ පින්වතුනි, අපි සතුටු කරන්නේ, අපිව සක්කාය දිට්ඨිය දුරු කරවන්නේ, අපිව නිවන් දක්වන්නේ, අපිව රකින්නේ. අපට ඕන විදිහට අපි හැමදේම කරනවා. ඒ ධර්මයේ තියෙන දේ තියෙන විදියට මනසිකාර කරන්නේ. ඔන්න ඔය නිසා මොකද වෙන්නේ? ආශ්‍රව වැඩිනවා. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි යෝනිසු මනසිකාරය මොකද්ද කියන එක, අයෝනිසු මනසිකාරය මොකද්ද කියන එක තවදුරටත් හොයන්නට ඕනේ. එහෙම හෙව්වොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ බුදුරයන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය අපි තුල උත්පාදේ කරගන්නට. නැත්නම් බෑ. අපි යෝනිසු මනසිකාරය කියලා හිත හිතා කරාට කරන්නේ අයෝනිසු. ඒක හොඳට මතක තියාගන්න. බඩගින්නේ නැතුව අපි කණ්ඩෝ වෙනකොට අපි හස දේවල් කන්නේ, ඒක ඇත්ත. බඩගින්නේ තියෙද්දි නම් ඇත්තටම බඩගින්න පුරව ගන්න කනවා. ඔන්න ඔය වගේ අපිට දැන් වෙනම එකක් තියෙන්නේ. නිවන් දකින්න ඕන කියලා දාගත්ත ලේබල් එක අපි සසරේ යනවනේ, නිරේත් යනවනේ. අපි මෙහෙම කරා නිවන් දකින්නවනේ. ඉතින් ඒ නිසා මෙහෙම කරොත් හරියනවනේ. ඒ නේ නේද? ඒවා ලූනේ නේන්නේ. ආ ලූනේ. ඒ නිසා මොකද කරන්නේ? කරනවා. ඇත්තටම එහෙම වෙනවද? දන්නවද? නෑ. අන්න බඩගිනිනේ නෑ වගේ. ඒ නිසා අපි සත්‍යයේ වුවොත් ওই කාරණාව අපි තුලින් දුර වෙලා යෝනිසු මනසිකාර උපදිනවා. ඒ සඳහා ඔබට මේ කිටි කාලේ කරපු මේ දහම් අනුශාසනාව හේතු වාසනා වේවා. පින්වතුනි, අද මේ බෞද්ධයා රූපවාහිනිය තුලින් ඔබ ධර්මයේ විකාශය කරන්නට යෙදුනේ. දායකත්වයෙන් අරන් කටයුතු කරා මාලති විජේරත්න මිය, ඒ වගේම හිරාණි විජේරත්න, රේණු විජේරත්න, නදීරා විජේරත්න කියන දරුවන්, ප්‍රසාද් සොයිසා, කුශාන්ති විජේරත්න, තිසාලා ප්‍රනාන්දු කියන අය, මියගිය බැසිල් විජේරත්න මහතාගේ තෙමස් පූර්ණිය මුල් කරගෙන තමයි මේ විදිහට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට ලබන්නේ. ඉතින් මේ රැස් කර ගන්නට යදුන මේ සෑම පුණ්‍ය ධර්මයක්ම ඒ මියපරලයන්ට යදුන මීට තිමසකට පෙර මියගිය බැසිල් විජේරත්න මහත්මයාට අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සූපත් භාවයට පත්වෙත්වා කියලා අනුමෝදන් කරන්න. මිය පරලොවයන්ට යදුන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ඒ ඥාතීන්ගෙත් පරලොව ජීවිත සුඛී සූපත් භාවයට පත්වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ දරුව මාලතී විජේරත්න මහත්මිය, ඒ වගේම හිරාණි විජේරත්න, රේණු විජේරත්න, නදීරා විජේරත්න, ප්‍රසන්න සොයිසා, කුශාන්ති විජේරත්න, දියාලා ප්‍රනාන්දු ආදී මේ සෑම දිනාටමත් ඔබ සියලු දිනාටම උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ මාතලේ ඕවිලිකන්ද රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය, අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය අලව්වේ අනෝමදස්සී ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි හැම දෙනාම සාදු නදනම් වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සමකින් බෞද්ධ ආරූප වාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.